ජනමත විචාරණයක් පවත්වලා ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකින් කල්දාන්න කියලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා නම් ජනාධිපතිවරයාට කෙලින්ම අවුරුදු දෙකක් නෙවෙයි පහක්ම ලැබෙනවා. ඒවගේම ආණ්ඩුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරනවා නම් එතන දෙකක් නෙවෙයි පහක් ලැබෙනවා. එහෙනම් ඉදිරි මැතිවරණවලට මූණ දීලා අවුරුදු පහක බලය ලබා ගැනීමේ හැකියාව තිබියදී ජනමත විචාරණයකින් අවුරුදු දෙකකට විතරක් ලබා ගන්න උත්සාහ කරන්නේ ඇයි? හේතුව රංගේ බණ්ඩාර මැතිතුමා පිළිගන්නවා ඉදිරි ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ආණ්ඩුව අන්ත පරාජයක් ලබනවා කියලා. ආණ්ඩුව ඉදිරි මැතිවරණ පරාජය වෙන බවට පිළිගැනීමට පළමු වතාවට ආණ්ඩුවේ නායකයෙක් නිහතමානී වීම ගැන රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබතුමාට බොහොම පිං. සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ කියලා නීති විවරණයක සමහර මන්ත්‍රීවරු යෙදෙනවා අපි දැක්ක. ඒක වැරදි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකදී ජනතාව අනුමත කළොත් ජනාධිපතිවරණයක් කල් දාන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරනවට වඩා ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීම අමාරුයි. ඇයි ඒ? මෙවර ජනාධිපතිවරණේ 140ක් ලබා ගන්න යම් අපේක්ෂකයෙකුට පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම එයා ජනාධිපති වෙනවා. හැබැයි මොකද විශාල අපේක්ෂක ගණනක් තරඟ කරන ව්‍යාකූලම ජනාධිපතිවරණ. හැබැයි ජනමත විචාරණයකදී ආණ්ඩුව ඡන්ද කල් දාගන්න ජනමත විචාරණේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම 150ක් ලබා ගත යුතුයි. අනිත් පැත්තේ ජනාධිපතිවරණයක් කියන්නේ අපේක්ෂකයෝ සියලු දෙනාම එකිනෙකාට එරෙහිව තරඟ කරන අවස්ථාවක්. ජනමත විචාරණයකදී ආණ්ඩුවේ අපේක්ෂකයා විතරක් ජනමත විචාරණයට සහය දෙද්දී අනිත් අපේක්ෂකයෝ සියලු දෙනාම ජනමත විචාරණයට විරුද්ධ වෙනවා. එහෙමනම් ජයග්‍රහණය වඩා පහසු ජනාධිපතිවරණේ දිනා ගන්න බැරි ආණ්ඩුවක් ජයග්‍රහණය අතිශයින්ම දුෂ්කර ජනමත විචාරණයක් දිනන්නේ කොහොමද? 82 වගේ ලාම්පු කලගෙඩි සෙල්ලම් ක්‍රමයටද කියලා අපිට රංගේ බණ්ඩාර මැතිතුමාගෙන් අහන්න වෙනවා. කොහොම වුණත් ඔක්තෝබර් මාසයෙන් පස්සෙත් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ රඳවා ගැනීම සඳහා හැකි එකම ක්‍රමයේ විදියට රංගේ බණ්ඩාර මහතා දකින සීනයක් පමණයි මේ ජනමත විචාරණය.